දිවරින් 6 දිනක රැගත් දෙවොන් පහ දිවර යාත්‍රාව දිවර කටයුතු සඳහා ගමන් ආරම්භ කළේ තංගල්ල දිවර වරායෙන් දෙවුන්දර තුඩුවේ සිට නාවික සතපුම් 365ක දුරින් වූ ගැඹුරු මුහුදේදී එම යාත්‍රාවේ සිටි දිවරින් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වූයේ මුහුදේ පාවි ආ බෝතලයක තිබූ දීර වර්ගයක් පානීය කිරීම හේතුවෙන් දිවරින් 4 දිනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දෙදිනකු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවටයි තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව ඒ ආසන්නයේම තිබූ දිවර යාත්‍රාවක් අදාළ යාත්‍රාව වෙත යොමු කෙරුණා. එමෙන්ම දිවරින් ගොඩබිමට රැගිනීම සඳහා සහය දෙන ලෙස දිවර හා ජාජ සම්පත් දෙපාර්තමේන්තුව නාවික හමුදාවෙන් ඉල්ලීමක් කළා. නාවික හමුදා වෛද්‍යවරයෙකු මගින් සංනිවේදන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් අසාධ්‍ය තත්ත්වයේ සිටි දිවරින් වෙත උපදෙස් ලබා දීමට කටයුතු කරන අතර විජේබාහු නෞකාවද ඩෙවොන් පහ දිවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරුණා. බහුදින දිහවර යාත්‍රාවාසන්නේ තිබූ සිංගප්පූරු දජය යටතේ යාත්‍රා ක්‍රමින් සිටි MV කොටා කැමිල් වෙළඳ නෞකාව මගින් අද උදෑසන අසාධ්‍ය තත්ත්වයේ සිටි දිහවරින් දෙදෙනා බේරාගනු ලැබුවේ නාවික හමුදාව ලබා දුන් තොරතුරුවලට අනුවයි. එම නෞකාව මගින් දිහවරින් විජේබාහු නෞකාව වෙත ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. ඊයේ දිනේදී මෝදිය පාර්ලිමේන්තුව ද්‍රාවණය පවණේ කර අසාධ්‍ය තත්ත්වයට පත් වූ දිවරයන් 6 දිනාගෙන් 4 දිනකු එම දිවර යාත්‍රාදීම මියගොස් තිබුණා. අද උදෑසන සිංගප්පූර බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවකින් දීවරයන් දෙදෙනාව ලබාගෙන ලංකාව දෙසට යාත්‍රා කිරීමට පටන් ගත්තත් එම දීවරයන් දෙදෙනාගෙනුත් එක් දීවරයක් එම නෞකාවේදී නියගොස් තිබුණා. දැනට විජේබාහු නෞකාව සිංගප්පූරු නෞකාව වෙත ගමන් කරමින් තිබෙන්නේ. තව පැයකින් පමණ විජේබාහු නෞකාව වෙත දැනට ජීවත් වෙන අතර සිටින දීවරයත් ඊ දීවරයාගේ මළ සිරුරත් එම දීවරයන් දෙදෙනාට සහාය වීමට වෙනත් දීවර යාත්‍රාවකින් නෞකාවට ගිය දීවරයෙකුත් ලබා ගැනීමට නියමිතයි. මෙම සියලු දෙනාම හෙට උදෑසන වෙන විට ලංකාවට ගේන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බේරාගත් දිවරින් ගොඩබිමට රැගෙනමින් සිටියදී තවත් දිවරයෙකු ජීවිතක්ෂයට පත් වූ බව නාවික හමුදාව පවසනවා. වෙළඳ නාවික යාත්‍රාවට ගත්ත දිවරයන් දෙදෙනෙකුගෙන් එකයිකු මිය ගිය බව තමයි මට දැනට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ අනුව දිවර යාත්‍රාවේ හිටපු දිවර කාර්මිකයන් 6 දෙනාගෙන් 5 දෙනෙකු මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.